අයිබෝන් සුවදයි දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. ඉතින් සුපුරුදු විදිහට අපි ජීවිතය පිළිබඳව කතා කරන්න සූදානම්. ජීවිතය ගැන කතා කරද්දී අපිට විවිධාකාර මාතෘකා ඔස්සේ කතා කරන්න පුළුවන් වගේ ඔබ හොඳ ආකාරම දන්නවා. සාමාන්‍යයෙන් අපි ජීවිතය පිළිබඳව කතා කරද්දී මෙහි පිට උප්පත්තිය ලැබුවොතින් ඕනම කෙනෙකුට මේ මහ පොළවේ උරුමයක් තිබෙනවා ජීවත් වෙන්නට. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි කෙනෙක් විශ්වාස කරන්න පුළුවන් ජීවත් වෙනකොට කාටද ප්‍රශ්න නැත්තේ කියලා ප්‍රශ්නත් එන්න පුළුවන්. මේ ප්‍රශ්න සියල්ල ඒක රාසි කරගෙන හරියාකාරව මේ මහ පොළොවේ ජීවත් වෙන්න පුළුවන් නම් දෙපයි නැගිහිටින්න පුළුවන් නම් ඒක තමයි වැදගත් වෙන්නේ. අපි කතා කරන්න සූදානම්දලා ඉන්නේ ප්‍රේමය, කලාව සහ ජීවිතය කියන මේ අපූර්ව වස්තුන් ටික ජීවිතේ කොහොමද බලපාන්නේ කියන වගේ. එහෙමනම් රේඩියෝ තිරමින හා එක්කසු වෙන්න ආරාධනා කරනවා අදත් සුපුරුදු විදිහටම. ගීතය කියන්නේ පුදුමාකාර වස්තු විශේෂයක්. මේ ගීතේ පිළිබඳව ජීවිතය ගැන කතා කරන්න විවිධාකාර දේවල් තියෙන වගේ මේ කතාපය ඇතුලේ හොඳින් ඔප්පු කරන්න අපි සූදානම්. එනිසා මහා ඥාන මණ්ඩලයක් අප සතු වෙන්න වගේ රේඩියෝ තිරමින ශ්‍රවණය කරන අහගෙන ඉන්න ඔබට පැහැදිලි වේවි. විටක ඔහු එක්තරා ආකාරයක හිතුවක්කාර චරිතයක්. තවත් විටක සුන්දර කවිකාරයෙක්. තවත් විටක මහා පත්‍රකාරයෙක්. මේ ප්‍රවීණ පුවත්පත් කලාවේදී ලක්ෂ්මන් පියසේන මහතා වර්තමානයේ සිරිමෙන පුවත්පති ප්‍රධාන කතුරුවරයා. අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව. අයිබෝන්. ඒ වගේම තමයි මේ සුන්දර කතා බහ තවත් හැඩකාර කරන්නට සොඳුරු යෞවනයෙක් අපිත් එක්ක ඉන්නවා. ප්‍රමිත් ගණයාරච්චි. ඒ සොඳුරු යෞවනයත් එක්ක මේ රසස්වාදය ජීවිතය ගැන විඳගන්න අපි මේ හෝරා කිපය වෙන් කරන්න සූදානම් වෙලා ඉන්න කියන වගේ කියන්න ඕනේ. හොඳයි. අපි හරි අපූරු වස්තු විශේෂයක් තෝරා ගන්නවා. ප්‍රේමය, කලාව සහ ජීවිතය. ලක්ෂ්මන් පියසේන මහත්මය, අපි මෙතනින්ම අපේ කතාබහට ප්‍රවිෂ්ටයක් ගමු. ප්‍රේමය, කලාව සහ ජීවිතය. මං හිතන්නේ මේ ප්‍රේමය කියන වචනය ගත්තොත් ඒක අපේ ජීවිතවලින් ගිලිහෙන්නේ නැති, ඒකෙන් ජීවිතයෙන් කවදාවත් ගිලිහෙන්නේ නැති අර්ථයක් දෙන වචනයක්. ඉතින් දැන් අපි දැන් අපේ ප්‍රධාන තේමාව ගීතය කියන මාතෘකාවට ආවතින් ඉතිහාසයේ ඉඳලම පේනවා අපි අසන, අපි ප්‍රිය කරන, අපිට ඉතිරි වෙලා තියෙන ඕනම ගීතයක් ගත්තොත් මේ ප්‍රේමය කියන වස්තු විශේෂය, ප්‍රේමය කියන තේමාව ඒ ගීතවලට වස්තු විශේෂ වෙලා තියෙන විදිහ. ඉතින් මම හිතන්නේ අපිට අතනෑර කතා කරන්න සිද්ධ වෙන දෙයක් තමයි ප්‍රේමය. මම හිතන්නේ ජීවිත ජීවත් කරන්න ප්‍රේමය නිසා. සම්පන්නින් අපිට ප්‍රේමයක් නැතුව ජීවත් වෙන්න අමාරුයි කියලා මේ එදා මෙදා තුර බොහෝ මිනිසුන් මේ ගැන කතා බහ කරන්න තියෙනවා. කලාවේ තුරත් කතා බහ කරා. ඔබ කියනවා හරි අපූරු තැනක්. ප්‍රේමයේ ජීවිතේ රෝණේ කියලා. එහෙම නැතුව අපිට මේ ජීවිතය විඳින්න බෑ කියලා අපි විශ්වාස කරනවා. හරි. අපි මේ හිතමු. ප්‍රේමය කියන එක විග්‍රහ කරන්න පුළුවන්ද? මම හිතන්නේ ඒක ඇත්තටම අමාරු ප්‍රශ්නයක්. අපි මෙහෙම ඒක ලේසි කරගත්තොත් හොඳයි. දැන් අපි සරලව සාමාන්‍යයෙන් කියනවා යෞවනයන් අතර කතා බහ වෙනකොට මම ඔයාට ආදරය කරනවා කියලා. මම හිතන්නේ කරන එකක් නෙමෙයි මේක, දැනෙන දෙයක්. එහෙම හිතුවොත් මේකට මම හිතන්නේ පුරුල් අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රේමය කියන්නේ ආදරය කියන්නේ කරන දෙයක් නෙමෙයි, දැනෙන දෙයක්. ඒ දැනෙන දේ පිළිබඳව තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. මොකද මේක අපිට පමණක් ගෝචර වෙච්ච කාරණයක් නෙමෙයි, පොදුවේ සමස්ත වර්ගයාටම සමස්ත මිනිසුන්ටම ගෝචර වෙච්ච කාරණයක්. ඒකට හොඳම මාතෘකාව තමයි සංගීතය. නැත්නම් ගීතය. ගීතයේ ඇතුලේ ප්‍රේමය පිළිබඳව, කලාව පිළිබඳව, ජීවිතය පිළිබඳ හරි අපූර්ව විග්‍රහ කරලා තිබෙනවා. ඔබ තෝරා ගන්නවා හරි අපූර්ව ගීතයක්. ආරාධනා. මේ ගීතය තෝරගන්න විශේෂත්වය දැන් මේ ගීතය විකාශනය ගත්තාම 60-70-80 කියන දශකය ගීතයේ ස්වර්ණමය කියලා අපි හඳුන්වනවා. අන්නේ ඒ දශක තුනේ මෙහා පරපුර යා කරන්නට අමරදේවයන්ගෙන් ගැයෙන හොඳම ගීතයක් කියලා අපිට මේක නම් කරන්න පුළුවන්. අනිවාර්යෙන්ම කෙනෙකු ලබන යම් ආකාරයක අත්දැකීමක් නිර්මාණයක් බවට පත් වෙනවා, කලාකෘතියක් බවට පත් වෙනවා. හැබැයි ඒ විශ්වීය භාෂාවක් විදිහට එහෙම නැත්නම් අපේ රස විඳින බවට පත් වෙන්නේ ඒ අත්දැකීම අපටත් පොදු කාරණයක් වෙන නිසා. ඔය කියන ආරාධනා ගීතයේ තිබෙන මේ රහ අපි විදලම ගීත ඇතුළට යමු. කලා සුන්දර කතරගේ සරවා
දැන් අතීතයේ ගිලිහි ගිය සතුට රැගෙන යලි වඩින්න ආරාධනා. මේක ඇත්තටම ආමන්ත්‍රණයක් වගේ පින්නොට ඇත්තට පුද්ගල ආමන්ත්‍රණ දෙයක් නැත්නම් පෙම්වතියකට කරන ආමන්ත්‍රණයක්ද එහෙම නැත්නම් අහසේ තියෙන දෙයකට කරන ආමන්ත්‍රණයක්ද කියලා හිතාගන්න බැරි පළල් තැනක මේ ගීතේ තියෙන්නේ. ඒක අන්න එක එන්න එක තමයි මම මුලින් කිව්වේ අර මම කියන සංකල්පෙන් බැහැ වෙලා මේක තියෙනවා කියලා. ඒතකොට උඟා උඩ තියෙන්නේ කියන්නේ ඕන කෙනෙකුට මහා විශ්වීය කතාවකට යන්න පුළුවන්. එතකොට දැන් අතීතයේ කියන්නේ දැන් මෙහෙම ඇත්තටම මිනිස් සිත ගත්තාම මොනවා වුණත් අපේ සංස්කෘතියට අනුව නිවනට යනකම්ම එහෙම නැත්නම් නිවන දකිනකම්ම අපි අතෘප්තියක ජීවත් වෙනවා. එතකොට දැන් සමාජයක මග ඇරුණා කියලා හිතෙනවා එහෙම අපිට හැමදේම අපි හිතමු අපි ළඟම තියෙන උනත් හොඳ දේ අපිට හිතනවා නෑ මේට වැඩිය හොඳ දෙයක් අපිට මග ඇරුණා කියලා සමාජයට මේ එහෙම මග ඇරිච්ච ආදරයකට කතා කරන්නත් පුළුවන්. ඒ වගේ දෙයක් ඉතින් ඔක ගොඩාක් පළල විදිහට අර්ථකථනය දෙන්න පුළුවන්. නමුත් සමහර අපි සරලව හිතාගත්තොත් මේ මගරිච්ච ආදරයකට කතා කරන වෙන්න ආ එන්නේ කියලා. එන්නේ. ආ එන්නේ කියලා. ඔව්. එහෙම අපි කවදාවත් මේ සෑහීමකටපත් වෙන්නේ නැති මිනිසුන්නේ. නෑ පුතග්ජන් ස්වභාවය මේකම තමයි. ඒකනේ. ආදරය කියන්නේ අපි සමහර විට ප්‍රථමාදරය අපි බලාපොරොත්තු වෙනවා. ප්‍රථමාදරයෙන් බලාපොරොත්තු වෙන්නේ සමහරට ආදරය බිඳිලා ගියාට පස්සේ තවත් ආදරය හිමි වෙන්න පුළුවන්. හැබැයි අර මතකේ දැන් ඇත්තටම ඕක දැන් ගීත ගොඩාක් ඔය ලියවෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ප්‍රථමාදරය අහිමි වුණාට අපි ඊට පස්සේ සමාජයක වියපත් වෙනකොට විවාහපත් වෙලා දරුමල්ලුත් ලබලා ඒත් අරගෙන මතකයක් තියෙනවා කියලා අපි කොහෙද හරි කොඳුරනවානේ. හැබැයි ඇත්තටම අපි හිතමු අපිට ප්‍රථම ප්‍රේමයම හරි විදිහට හරි ගියා කියලා. ඒත් අපිට එතනට ගිහිල්ලා බලන්න පුළුවන් වුණොත් පෙනේවි. ඒත් අපි අපිට මගහැරුණා කියලා එකක් හිතනවා. ඒක තමයි මිනිස් ස්වභාවය. මම හිතන්නේ දැන් ඔකට අපිට ඉදිරියට කතා කරන්න පුළුවන්. දැන් ඇත්තටම අපි මේ ගීත ගැන දැන් මේ ගීතේ ගත්තොත් මේකේ නොකියා විරහාවක් කියවෙනවා. දැන් මේ විරහව කියන පදේ අපි ගත්තාම මේ විරහව කියන්නේ අහිමි වීමේ දුකමත් නෙමෙයි. අහිමි වීමේ දුකමත් නෙමෙයි. දැන් හැබැයි ඒක නිකන් අර ඒ වුණාට මේ දැන් දාලා ගිය ප්‍රශ්නයකටත් වඩා දැන් උදාහරණයක් විදිහට මම මෙතෙන්දී ওই ස්වර්ණමයේ ගීතය ගැන කතා කරනකොට අමතක කරන්න බැරි දැන් ඒ ගීත රචකෙක් තමයි කරුණත් අබේසේකර. දැන් එයාගේ භාෂාවෙන් කියනවා නම් ඔබ සැප මගේ සතුටයි. මෙන්න මේක විශේෂයි මෙතන. දැන් ඒ කියන්නේ දැන් මේක විරහයක් තමයි. හැබැයි එයා ළඟ නැහැ. එයා එන්නේත් නැහැ. හැබැයි එයාගේ සතුට ප්‍රාර්ථනා කරනවා. දැන් අපි අද විරහව කියලා කිව්වහම දෙන්නම් බෙටේ මට දාලා ගියා ඔයා නේ දෙන්නම් කියලා. ඒක නෙමෙයි මේ විරහව කියන්නේ. අන්නේ ඒ ඔබ සැප මගේ සතුටයි කියන විරහව ගීත තමයි ඇත්තටම මෙතන ලෝක ඉතිහාසෙත් මේ සිංහල ගීතේ විතරක් නෙමෙයි දෙමළ හින්දි විතරක් නෙමෙයි ඉස්ස සංගීතේම වැඩිම රහ තියෙන්නේ විරහවේ. හැබැයි මේ විරහව කියන්නේ මේ දාලගේ විරහවම නෙමෙයි. අපිට අහිමි වුණත් ආදරේ හැමම තමයි කියන විරහව කියන එකයි මට තේරෙන්නේ. මේ ගීත දිහා බලන විට මේ ගීතෙත් එක තියෙනවා. මේකේ ඇත්තටම අහිමි වුණා කියන්නේත් නැහැ. නමුත් සතුට මගහැරුණා කියලා අදහස් කරනවා. ඒ වුණාට මේකේ අර ඊ අර විඳ ගැනීම කියන්නේ රහ අන්තිමේ රහ විරහව තියෙනවා මේකේ. අයිමු වුණත් නබලන්නේ තාමත් මම ආදරේ කියලා ඉන්න පුළුවන් නන්නේ මොනතරම් හොඳයිද නේද? ඒක තමයි මං හිතන්නේ ආදරේ කරන දෙයක් නෙමෙයි දෙන දෙයක් කියලා කියන්නේ පරිත්‍යාගයක්. හොඳයි මේ ගීතය ඇතුලේ මේ තියෙන හරි අපූර්වත්වය අපිට විඳින්න. ප්‍රමිත් මං හිතන අපිට ගීතය සම්පූර්ණයෙන්ම කතා කරලා ගායනා කරලම මේක අපි කතා කරමු.
නිලු සුපින් ගැටයම් හත පවුරු තලාවේ මැකී ගියාදු කාලයේ විරලේ. මේ සත්‍යම් කියන සංකල්පය ඇත්තටම අපේ සංස්කෘතියේ තියෙන උත්තරීතර දෙයක් විදිහට ඒ සත්‍යම් කියන එකම. එතකොට දැන් දැන් මේ ගීතේ ඒ ඒ ඒ ඇත්තටම ගීතයේ යා සතුටට ආරාධනා කළත් මේ ගීත රචකයා ගොඩක් නාරියවංශ ඒක රචනා කරනවා ඒ සත්‍යනාවෙම තියෙනවා ඒ සතුට. නැත්නම් උත්තරීතර තැනක සෙනෙහස තියලා ආමන්ත්‍රණය කරන්න අමාරුයි. ඒක තමයි දැන් ඒ ඒ ඇත්තටම තමා ළඟමත් මේක තියෙනවා. නමුත් තවත් අඩුවක් දැනෙනවා. මේක තමයි මේ මේ නොනිමෙන ජීවිතේ ජීවිතේ ප්‍රේමය කලාව ජීවිතේ. ඉතින් ජීවිතයේ නොනිමෙන අතෘප්තිය කලාවෙන් මේ විදිහට ඉදිරිපත් කළා දෙනවා. නොනිමෙන අතෘප්තිය ආදරේ වෙන්න පුළුවන්. ඔව්. දැන් මා දන්නතරම ඔබ ඉතාම හොඳින් සමාජ විශ්ලේෂකයෙක් බවට පත් වෙනවා. එහෙම ගරුදුරු කරන ඔබේ වෘත්තීය ජීවිතය තුළ දැන් මේ ගීතය ඇතුළේ අපි කතා කරනවා නියම් ආකාරයක සමාජීය කාරණාවක් පණිවිඩයක් අපි කතා කරනවා. ආදරය පිළිබඳ විවිධාකාර මාතෘකාවන් පිළිබඳ අපි කතා කරනවා. හැබැයි අද වෙනකොට අර කිව්ව ආදරය අපෙන් ඈත් වෙලා යන්න පටන් ගන්නවා. කෙනෙකුට විරහවත් දැනෙනකොට ද්වේෂය කියන එක මුල් තැනට පත් වෙලා තිබෙනවා. පළි අර ගන්නවා. එතකොට මෙන්න මේ සියල්ල නිර්මාණය වෙන්නේ මිනිසුන්ගේ හදවත් තුළ. හැබැයි ඒ තිබුණ හැඟීම් ටික නිවා ගන්න එදා ගීතය මිනිසුන්ගේ ජීවිතයට බලපෑවා. මේ තියෙන රසවින්දනය බලපෑවා. අද කොහෙද අපි ඉන්නේ? ඔව් ඒක ඉතින් මම හිතන්නේ සමාජ පරිවර්තනයක්. අද දැන් අපේ තේමාව ජීවිත ආත්මය කලාව සහ ජීවිතය කියන එකනේ. මතර මේ ජීවිතේට කලාව නම් අත්‍යවශ්‍යයි. මේ කලාව ගිලිහිලා තියෙනවා අපි. මට හිතෙන්නේ අන්න එතන තමයි අපේ මග ඇරීම තියෙන්නේ. දැන් අපි ආදරය මග ඇරීම ගැන කතා කරනවා. හැබැයි අපි ජීවි අපි සමස්තයක් විදිහට අපේ සමාජයටම මග ඇරලා තියෙනවා කලාව. එතකොට අපි අනිස් අපිට නොදැනි අනිස් සියල්ලම මග ඇරෙනවා. මම හිතන්නේ අද සමාජයේ විඳින වෙනුවට විඳවන තැනකට ඇවිල්ලා තියෙන මෙන්න මේකයි කියලායි මට හිතන්නේ. හා අපි ඇයි අද මේ 60 70 80 කියන දශකත්‍රයේ ගීත යලි යලි අහන්නට යලි යලි ගයන්නට කැමති වෙන්නේ? අද හිස්තැනක් තියෙනවා. ඒක පරපුරේ වරදක්ද එහෙම වරදක් කියලා තකන නමුත් හිස්තැනක් තියෙනවා. ආරාධනා ඔබ ප්‍රේම කරන ආදරය කරන ගීතයක්. මේ ගීතය අරගෙන අපි ජීවිතය ගැන කතා කරනවා. එනිසා අපි ගීතයේ අවසානයට මොන විදියටද එතනින් පස්සේ ජීවිතය ගැන කතා කරන්න කියලා දකින්නේ. එදාසිනීති කිරිසුවනේ යුගදිවි අරණේ ඔබේ අපිට පේනවා මේ බිඳුනු එවන් රජධානින් සමුගෙන යනදා ඔබේ නුවන් පහනින් යලි එළිය ලැබේවා. ඔව් මේ රෝහණ වීරසිංහගේ සංගීතය ඇති මේ ගීතය එන්නේ ආර්ධනා චිත්‍රපටියට. එතකොට දැන් අපි දැන් දන්නවා දැන් මුලදී මතක් කරා අමරදේවයන් ඇත්තටම හරිය දිහට කලෙලි වහින්නේ අශෝකමාලා චිත්‍රපටිය. එතකොට මතනේ හුඟක් ලොකු කාලපරාසයක් ආර්ධනා වලට එනකොට අලුත් පරපුර එතුමාගේ කටහඬින් අලුත් පරපුර ආමන්ත්‍රණය කරන්න පුළුවන් බවත් එතුමා දන්නවා මේ ගීතය අහලා. ඉතින් හැබැයි ඒ වගේ මේ හඬ ඒ සංගීතයේ පද ඔක්කොම අතීතයේ සුවඳ. අපි දැන් මේ වැඩසටහනට අදාළව කතා කරන ඇත්තටම අතීතයේ ගීත සුවඳ යලි අරගෙන ඇත්තටම එතුමා වඩිනවා. අලුත් පරපුරට මගක් කියනවා කියලත් අපිට මේ ගීතය ගැන හිතන්නත් පුළුවන්. හරි අපි එහෙමනම් ආරාධනා මේ විදියට රසවිඳින් කඩින් කඩ අපි ඔබට අවකාශය සලසලා දුන්නා. මේ ගීතය කොහොමද ජීවිතේට බලපන්නේ කියන වග අපි පැහැදිලි කළා. ඒ නිසා සම්පූර්ණ ගීතය රසවිඳින්න ඔබ බොහොම කැමැත්තෙන් ඉන්නවා වෙනට පුළුවන්. ඒ නිසා ප්‍රමිත
අපි අවස්ථාව උදා කරගමු ගීතේ සම්පූර්ණ රස විඳලා අවසානට යන්නට. සතුට රැගෙන යලි වඩින් උපන්නේ